රයිට් මේ ගානේ කියන විදිහට දුන්න හොම අපිට ගන්න පුළුවන් පරිණ රූපේ එල්ලලා තිනවා කිසියම් ඒ ලක්ෂයකට හොම ඒ දුන්නේ ස්වභාවය දිගේ මේකට එල්ලුවෙන් පස්සේ ස්කන්ධෙම් වෙච්ච අංශුව මේක ස්වභාවයක දිගට වඩා වැඩිපුර තවත් ඒ දුරක් අමදිලා මේ දුන්න හොඳ අමදිලා පී ස්කන්ධය සමතුලිතව ඉන්නවා කියලා අපිට ගන්න පුළුවන් දීලා තියෙන නිසා තර එක සමතුලිතව ඉන්න දුන්නේ ස්වභාවයක දිගේ කියලා දන්න නිසා වැඩිපුර දිගේ ඒක දන්නවා දුන්නේ ප්‍රත්‍යස් දුන්නේ ඉත දන්නේ එනම් පුළුවන් මේ එකෙහි මේ පී අංශුව ස්කන්ධය නිසා පී අංශුව යන පල්ලට වර එම්චි බලේ තර ඉහළ තියන ආසතිය සහ දුන්න සහැල්ලු දුන්න බරක් නැහැ තර මේ එකෙහි සමතුලිතයට පහළට එප්සිලෝනෙ මෙදම්මුත් අපිට දුනු නීතිය හොයන්න පුළුවන් හිතමු දුනු නීතිය කේ කියලා තරන mg වෙන t සමන m සම එකේ සමතුලිතයට p ට දාන්න අපසනම් හැ එතමර ග්‍රී බිඳුව mg දුනු නීතිය කේ දුන්න දුනු දිග a සමාන බිඳුව නැතොත් දුනු නීතිය ගන්න පුළුවන් අපිට mg යට a කියලා ඒක කිව්වා නැත හොයන්න හිතද ඊට පස්සේ කියනවා a සිරස්ස පහලින් මෙතන a b ලක්ෂය තියෙන හතක් ඒ දුරෙන්ලු දෙන් රූපේ ඒ මෙතන නම් ඊට හතක් පහලින් තමයි b තියෙන්නේ අපි ගමු මෙතන ඒක තමයි කොටස හත අපිට දරාසියෙන් මේක ඇල්ලේ ඒ වගේ හතක් කියලා මම දන්නවා දරාසිය ඊට පස්සේ කියනවා p b ටගෙන මේ p අංශු b ට ගෙනල්ලා මම p වල තියන්නේ උතර දුන්න ඇදලා තිනවා හොඳට a ab හතක් කි b ට p ව ගෙනල්ලා ක්ෂණිකව අතාරනවා අතාරේ නිදහසේ කියන්නේ ආරම්භ ප්‍රවේග බිඳුවයි තුමින් රූපේ p ඉහළට චලිතේ ආරම්භ කරන ප්‍රවේග බිඳුව නිදහස අතාරන කියන්නේ ඔබතුමා චුට්ටර් පස්සේ p ඉන්න මෙතන ඒ දුන්න ඇදලා එතන ඒ එතකොට මේ දැන් අංශුවන් p යන ඉහළට වර mg පල්ලෙහාට තමා මේ අවස්ථාව කිසියම් t නෝට් පාච්චක් තියෙන මෙතන දැල්දී අපි t කියලා තමයි අතන t ඩෑෂ් කියලා තමයි අතන t ඩෑෂ් හරි දුන්නේ ඇදුන දිග x කියලා ගන්නවලු එතකොට දුන්නේ ඇදුන දිග කියන අපි දන්න දුන්නේ ස්වභාවය දිග a මේ ටික a මේ ગેප් එක a මේ ગેප් එක a නම් දුන්නේ ඇදුන දිග x කියලා ගන්න කියන තේරුම ඔය නොකිය කියන්නේ a සිට a දුරක් පල්ලෙහාන් x මයින් පටන් ගන්නවා කියලා. මෙහෙම මේ දුර x. එතකොට මෙතන ඉඳන් නම් ඕන x දනේ. එතකොට මේ මට්ටමින් පල්ලෙහාට x ගන්න දාන ඉහළට x ගන්න කියලා අපිට තේරෙනවා. x බිඳුව ගැන මෙතන. එතකොට චලිතයේ ආරම්භයේදී x ගේ 6ක් ඒ. අයි සම්පූර්ණ දිග 7ක් ඒ. නා ආරම්භයේදී x ගේ ධන 6ක් ඒ කියලා තේරෙනවා. x මයින් මේ වත්ත නිසා ප්‍රවේගයේ ලකුණු කරන සිද්ද වෙනවා මෙහෙට අපිට x dot. අපෙන් අහනවා x dot සමීකරණය. ඒතකොට එතෙන්දී සිද්ද වෙන අපිට සක්සන්ස් නියම යොදන්න. අපි යොදනවා මේ b මට්ටම සම මේ ගන්න c මට්ටම. b මට්ටමේදී b මට්ටමෙන් ඉහළට මේ b මට්ටම ඉව ශක්තිය සමන බිඳුව කියලා ගන්නවා. b මට්ටම ඉහළට ඉව ශක්තිය දාන b මට්ටමෙන් පහළට ඉව ශක්තිය ඍණ කියලා අපිට ගන්න පුළුවන්. එනා ශක්ති සංසති නියමය යොදනවා ශක්ති සංසති නියමය යොදනවා මම කෙටියෙන් කියන ඔයගලන්ට c b මට්ටමට සාපේක්ෂව b හි b මට්ටමට සාපේක්ෂව මේ දෙක රූපයේ තියෙන p සහ තුන රූපයේ තියෙන p සඳහා c මට්ටම හි නැතෝ නවත් කියනවා b මට්ටම සහ c මට්ටම ශක්ති සංසති නියමය යොදනවා b මට්ටමට සාපේක්ෂව දෙකෙහි p ට සහ තුනෙහි පිට. එහෙම දැම්මත් වෙනවා මුල් අවස්ථාවේදී p ක තියෙන්නේ විව ශක්තිය නැහැ. විව ශක්තිය නැහැ. p ගේ චල ශක්තියකුත් නැහැ. තියෙන්නේ තන්ත්‍රික වඩා ශක්තියක් විතරයි. අපි දන්නා දුන්නේ වඩා ශක්තිය. දුන්නේ වඩා ශක්තිය භාගයක් දුන්නේ mg යට a. අදුණු දිගේ වර්ගය. දුන්න ඇදලා තියෙන 6ක් ටික. එහෙනම් 6ක් a වර්ගය. පෙර ශක්තිය මං කෙටියෙන් කරේ හරි. පෙර ශක්තිය උත්තරයි. පසු ශක්තිය ඒ දුන්නේ අපට ශක්තියක් තියෙනවා දුන්නේ ස්වභාවය දිගේ දුන්න දැනට ඇදලා තියෙන දර x තුර ප්‍රත්‍යස් ස්වභාව mg යට a x වල වර්ගය දාන චාර ශක්තියක් තියෙනවා දිශාවඩක් නැහැ නම් භාගයක් m
x.org දන විශක්තියක් තියෙනයි මට මෙහෙල කියලා තියෙනවනේ මෙතන මෙතනට 6ක් ඒ මේ ටික මෙතන මෙතනට x එතකොට මේ පරතරය දිශාවනේ පරතරය අපිට ගන්න පුළුවන් 6ක් ඒර x කිය එහෙනම් mg 6ක් ඒර x තර මේක mm අහස උන අහසල සුළු කරත් අපිට එනවා මෙතනත් එක්කලා g 36 ag a වර්ග කොහොම වැඩිම දෙකක් ඒ කැටියෙන් මං කරන්නේ කැටි මොකක් කැපුවේ නැහැ gx වර්ග බෙදීම 2k ධන x dot වර්ග බෙදීම 2 ධන 6 ag ඍණ a gx තර මේක ඊට පස්සේ අපිට පුළුවන් ඔයගෙන් සමීකරණේ ගොඩනගා ගන්න ඔක්කොම 2k වලින් වැඩි කරලා එක පැත්තකට ගත්තා රෙනවා අපිට ඔක්කොම දෙකක් වැඩි කරලා මෙතන යනවා 36k වර්ග 36 ga වර්ග gx වර්ග ධන ax dot වර්ග ධන 12 a වර්ග g වෙන දෙකක් agx කියලා. ඊට පස්සේ මේ 36 තනි පැත්තට ගියා. ඊට අපිට එනවා ax dot වර්ග ධන gx වර්ග වෙන දෙකයි AGX වෙන 24යි CA වර්ග සමාන බිංදුව කියලා ඔයකින් සමීකරණ ලැබුණා. ඊට පස්සේ මේකෙන් අපිට කේන්ද්‍ර හඳුනා ගන්න පුළුවන්. මේක කියන සමීකරණය T විසින් අවකලනය කරොත් දෙපැත්තම මට එනවා මෙතනින් එතකොට එනවා මේ කෙටියෙන් කරන්න හැටි. A දෙකක් x dot x double dot තන මෙතන x විසින් අවකලනය කරත් වෙනවා G දෙකක් x x dot මෙතන x විසින් අවකලන කරත් වෙනවා වෙන දෙකක් a dx dot මේක නියත නිසා ඔක්කොම ඒක x විසින් අවකලන කරාම බිඳුව අනිත් පැත්තේ බිඳුව. ඒක අපි කේන්ද්‍ර නිසා වහන්න හදන්නේ. මෙතන දාමු වතුර කේන්ද්‍ර සේම කියලා. සේම්. ତର කේන්ද්‍රයේදී x dot අසමාන බිඳුව බැවින් මේ සමීකරණ සියලු ස්ථාන අපිට x dot වලින් බෙදන්න පුළුවන් ඒත් එක්කම දෙකගුණ බෙදලා ගන්න පුළුවන් ඔව් දෙකගුණ බෙදලා ගන්න පුළුවන් ඒතර අපිට එනවා x double dot ධන නෑ මෙතන ඒක තියාගන්න ලේසි ඔව් එහෙම තියාත් උතුර ax double dot දෙක x dot හරිනවා කියන්නේ නැතොත් මේක කරන්න මම මෙන්න මේ කොටස ඔක්කොම අවශ්‍ය කරලා ගන්න. 2x dot 1යි 2x dot 1. හරි. කලන්ද වෙච්චරා. හරි. එතකොට එනවා මෙතන ax double dot ධන gx වෙන ag සමාන බිඳුව. ତර මේකෙන් ගන්න පුළුවන් මට x double dot සමානයි ඍණ g යට ax ඍණ a සමීකරණ හදා ගන්න පුළුවන්. ତර මේකේ x double dot බිඳුවයි කේන්ද්‍රයේ බිඳුවයි. එතකොට අපිට එනවා x සමාන ඒක. නං කේන්ද්‍රය x අගේ. එතකොට කේන්ද්‍රය තියෙන්නේ හරියට මෙතනටත් වඩා මේ මට්ටම පල්ලේ. මෙන්න මෙතන තමයි කේන්ද්‍රය. හරින කතාව. අංශය බලනස් තුන නේද මෙතන තමයි කේන්ද්‍රය. ඒකිනේ ඔය. හරි ඊට පස්සේ විස්තර හොයන්න ඕනේ. හරි එතකොට සමස්තයක් වශයෙන් දන්නවා කේන්ද්‍රය තියෙන x සමාන ඒවල කියලා. ඊට පස්සේ බලමු කොහොමද එක පාවිච්චි කරලා අපි දන්න දැන් කේන්ද්‍රයෙන් x සමාන a වලදී කියලා එක පාවිච්චි කරලා කොහොමද චලිතය විස්තර කරන්න කියලා බලමු ඊළඟට. හරි එතකොට අපි ගොඩනගාගත් එක සමීකරණ තමයි මේක. එතකොට අපි මේක ක්‍රම දෙකකට ළමයට විස්තර කරන්න පුළුවන් දෙකම හරි. පළවෙනි ක්‍රමය. එක වර්ග පූර්ණ කරන ඉස්සලා. උතර එනවා අපිට. a x dot වර්ග තියාගෙන මේ පද ටික දානවා අනිත් පැත්තට. එතකොට එනවා 24 a වර්ග g ධන 2 AGX වෙන GX වර්ග 24 A වර්ග G ඉතින් මේ ටික තමයි වර්ග පූර්ණයට භාජනය කරන්නේ හරි එතකොට G එක L ගත්තොත් එනවා අපිට X වෙන G එකක් X වර්ග වෙන 2 AX කියලා 24 A වර්ග G වචන පදයන් ඔහොම තමයි ඕන නිසා ඉතින් එන්නේ a වර්ග වෙන x වෙන a වල වර්ගය කියලා කැටියෙන් මම ගත්තා හරි x වෙන a වල වර්ගය ධන a වර්ගය ඔහොම ඔහොම ඉතරනවා 23යි
විසිතුනයි. ඕ සොරිලා ගොඩක් වැඩ දුන්නා. මෙතන මම මේ ලියලා තිනවා හිතෙන් මේ අවසාන උත්තරේ හරි. කියන්නේ මම කපන්න කොහොමද පිළිවෙල. මෙතන 24යි. A වර්ග G මෙහෙම හිතුවත් වෙන ඍණ G x ඍණ 2යි x ඍණ A වල වර්ග ඍණ A වර්ග කියලා. නැවත සරණවත් වෙන උත්තර 25ක් A වර්ග G ඍණ G x ඍණ A වල වර්ග කියලා. අන්න ඔක තමයි මම ලියන්නේ මට ලියවුණේ එක. x ඍණ වර්ග. දැන් මේක හදාගන්න පුළුවන් අපේ සාමාන්‍ය සමීකරණ විදිහට. දැන් මේ ස්ථාන දෙකෙන් G පිට අරගෙන 25ක් A වර්ග ඍණ x ඍණ A හි වර්ග ඔහොම කියලා. එතකොට අපි දන්නවා කේන්ද්‍රයේ තියෙන x සමාන A වල. එහෙනම් මේක දෙක කියලා ගත්තොත්. විස්තරය කියන්නේ කේන්ද්‍රයේ සිට යන උපරිම දුර. නැතහොත් උපරිම දුරේදී කේන්ද්‍රයේ සිට යන උපරිම අන්තයේදී ප්‍රවේගී බිංදුව. අපිට කියන්න පුළුවන් මෙහෙම. x සමාන A වල කේන්ද්‍රය ඇති වෙවින් x ඍණ A x ඍණ මාපාංක හි අගය උපරිම පිට ප්‍රවේගය 0 වේ. 0 වන නිසා dot x dot සමාන බිඳුවල නිසා චලිත විස්තරය වෙන්නේ මේ x ඍණ A වල උපරිමගේ. තොර මේ දෙක දිහවලුත් පේනවා x ඍණ A වලට ගන්න පුළුවන් උපරිමගේ 25ක් a වර්ග වර්ගමූල නැතහොත් 5යි කියලා. එම නිසා 2 චලිතයේ විස්තරය 5k කියලා ගන්න පුළුවන්. ඊතර මේක තවත් ආකාරයකට මේක කියන්න පුළුවන්. මේ එක එක වෙලාවට එක එක කරන්ති කියන සාරාංශය එකයි වෙන්න ඕන. මොකද්ද? නැත්නම් එහෙම කියන්න පුළුවන්. කේන්ද්‍ර x සමාන a වල ඇති බැවින් සහ විස්තරය යන x ඍණ a වල උපරිමගේ බැවින් නැතහොත් කේන්ද්‍රෙන් දක්වන අපගමනේ උපරිමගේ බැවින් මෙම සමීකරණ අනුව ගත හැකි උපරිම අපගමනය කේන්ද්‍රය සිට 25 එනතු 5යි ඇයි උපරිම අපගමනයේදී ඩොට් එක ධන ඍණ වෙන්න පුළුවන්. ඩොට් එක වර්ගය කවදාකවත් ඍණ වෙන්න බෑ. ඩොට් එක වර්ගය ධන. එහෙනම් ඩොට් එක වර්ගය අවම වෙන්න නම් මේ කොටස බිඳුවක් වෙන්න ඕන. නැතහොත් මේක සමාන වෙනවා මේකට. නැතහොත් x ඍණ a වල විශාලත්වය 5ක් කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මේක ක්‍රමය 1 කියලා කිව්වොත් ක්‍රමය 2 අපිට ගන්න පුළුවන් මෙහෙම. දැන් මේක වාසිය වුණේ අපි අර විස්ථාපන සහ වේග සමීකරණ ගොඩනගලා ඉවරයි අවසානේ. හරි. ඒකත් ප්‍රයෝජනවත් වෙනවා නේද? එහෙම නැතු මේක ගොඩනගන්න නැතුවත් අපිට පුළුවන් විස්තර ගන්න. කපින්දර මෙච්චරයි. අපි දන්න x සමාන a වල කේන්ද්‍රය තියෙනවා. විස්තරය නැතුවත් කේන්ද්‍රෙන් දක්වන උපරිම අපගමනයේදී ප්‍රයෝගික බිඳුව වෙයි. කේන්ද්‍රෙන් දක්වන උපරිම අපගමනය විස්තරය වේ. ඒක අපි දන්නවා. තවද කේන්ද්‍රෙන් දක්වන උපරිම අපගමනයේදී x dot සමාන බිඳුව වෙයි. ඒකවත් අත්කාර බැවින් කියලා කේන්ද්‍රෙන් දක්වන උපරිම අපගමනය කියන්නේ අපි දන්නවා කේන්ද්‍ර x සමාන a නිසා අපගමනය a මෙන්න මේක උපරිමය හෙවන හැටි x ඍණ a විශාලත්වය උපරිමය තමයි ප්‍රශ්නේ. ඒක වань නෝනේ. එහෙනම් කරන්නේ අප උපරිම අපගමනයේදී x dot බිඳුව කියන කතන්දරය කියලා එකට අංශ කරමු. x dot සමාන බිඳුව එකට ආදේශයෙන් අපිට එන්නේ මොකද්ද? ତର මේ කොටස බිඳුවක් වෙනවා. gx වර්ග ඍණ 2 agx ඍණ 24 a වර්ග g සමාන බිඳුව. ତର මේක x ඍණ a වල උපරිමයක් හොයන්න ඕනේ. ඉතින් x ඍණ a බෑ. ඒක වර්ග පූර්ණ කරන සිද්ධ වෙනවා. ඉතලම ඔක්කොම g වලින් බෙදෙනවා. ඒතර එන්නේ x වර්ග ඍණ 2 gx 2 ax ඍණ 24 a වර්ග සමාන b සමාන බිඳුව. රණ මෙතන x ඍණ a වල වර්ග ඍණ a වර්ග නැතහොත් 25ක් a වර්ග සමාන බිඳුව නැතහොත් එන x ඍණ a වර්ග x ඍණ a වල සම්පූර්ණ වර්ග සමාන 25ක් a වර්ග. මේක එනවා අපිට. එහෙනම් එම නිසා x ඍණ a වල
විශාලත්වය උපරිම තමයි මේ එතන තියෙන අතරම පහක් කියලා විස්තර තමයි පහක් කියලා මෙතන මේ මල තියන මේ x කියන විචලනයක් නමුත් මේ අවස්ථාවේදී විචලන විශේෂයක් එක්කෙනෙක් පාඩ කියන්නේ විශාල විචලන තමයි විචලන අන්තයට ගිහිල්ලා කියලා සලකලා තමයි මේක කරන්නේ ඒ නිසා අපිට ගන්න පුළුවන් x මේ වලුත්තම පහක් කියලා මේ ක්‍රම දෙකෙන් ඕන එකට පුළුවන් නමුත් මේ ක්‍රමයේදී අපිට මේ සමීකරණය හමු වීමකින් තොරව තමයි විස්තර කරන්න මේ ක්‍රමයේ වාසිය මෙයත් හමු වෙනවා මේක අනාගතයේ වාසියත් එක්ක විස්ථාපන සහ ප්‍රයෝගිකතර සම්බන්ධයි එච්චර අපෙන් එක